රෝගයට අපි න්‍යායක් ඉදිරිපත් කළා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සම්මතයන්ට අනුව ඒ තමයි හැම ඇන් ඩාන්ස් තියරි විශේෂයෙන්ම හැම කියලා කියන්නේ රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන අවස්ථාව ඒ අවස්ථාවේදී රෝගේ පාලනය කිරීම සඳහා බොහොම ආක්‍රමණශීලී එහෙම නැත්නම් බොහොම ෂණික ක්‍රියාමාර්ග වලට යා යුතුයි අපි ඒ අවස්ථාව මුල්ල වටේදී ඊටාම සාර්ථක ලෙස කළමනාකරණය කරගන්න හැකි වෙච්ච ජාතියක් රටක් දැන් මේ ඇඟලුම් කම්හලේ පළවෙනි ප්‍රශ්න තමයි මේ සේවිකාවට රෝගයේ වැළඳුනේ කොහෙන්ද කියන එක මේ දක්වා නිශ්චිත වෙලා නැහැ ඒ නිසා විශේෂ බලධාරීන්ගේ වගකීම තමයි මේ කියන සමහර කතා නැ ඉන්දියන් පිරිසක් මේ කම්හලට ආවයි කියලා කියනවා කම්හලේක ප්‍රතික්ෂේප කරනවා මේ සියල්ල निराකරණය කරගත යුතුයි පළවෙනි වටේදීම මේ කාන්තාවට රෝගයේ වැළඳුනේ කොහොමද කියන මොකද අපි මෙච්චර දවසක් රෝගී පොකුරු නිර්මාණය වුණාට ඒ පොකුරට මුල් බීජ වෙච්ච තැන කොතනද කියන එක අපි හොයාගත්තා. බොහොම කලාතුරකින් රෝගියෙක්ගේ තමයි අපිට මූලාශ්‍රය හොයාගන්න බැරුණේ. අපි ජනතාවට දෙන පණිවිඩය තමයි අපි තාමත් අවදානම තක්සේරු කරමින් ඉන්නේ. ඒ නිසා කරුණා කළා අපිට තව පැය 48 කාලයක් අඩුම වශයෙන් ලබලා දෙන්න. මේ සම්බන්ධයෙන් නිශ්චිතවම මොන වගේ අවදානමද රටේ මතුවලා තියෙන්නේ කියන කාරණේ තක්සේරු කරන්න. ඊට පස්සේ තමයි අපිට යම් පැහැදිලි මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. මොකද සමහර දෙනෙක් අහනවා දැන් තියෙන එක හොඳයිද? A level තියෙන එක හොඳයිද? මේ සියල්ලට උත්තර දෙන්න අවධානම තක්සේරු කරන්න ඕනේ. ඒ නිසා බොහොම කෙටි කාලයක් ඇතුළත ඉදිරිපැය 24 48 ඇතුළත ඒ සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙයි. එතෙක් ජනතාවට අපි තාම වගකීමෙන් කියන්නේ කරුණා කරලා නිවෙස් වලට වෙලා ඉන්න අත්‍යවශ්‍ය රාජකාරී වලට යන අය ඇරෙන්න. අත්සෝදන්න මුවාවරණය භාවිත කරන්න. ඒ වගේම සමාජ දුරස්ථභාවය සබාගෙන ඉන්න පුළුවන් හැමතැනදීම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.